අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. මහ බැංකුව හැම විටම විධිමත් ක්‍රමවේදයක් කරහා මේ විදේශවලින් නැට මුදල් ප්‍රේෂණය මුදල් එවන්න කියලා දිරි ගන්නවා. ඒ වගේම මුදල් ප්‍රේෂණය කිරීමට අවිධිමත් ක්‍රමත් යොදා ගන්න එපා කියලා කියනවා. මම කැමති ඔබෙන් දැනගන්න මොකද්ද මේ විධිමත් ක්‍රමවේදය සහ අවිධිමත් ක්‍රමවේදය. අපිට බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වෙනස හඳුනාගන්නේ අවිධිමත්ද විධිමත්ද. අපි දන්නවා විධිමත් ක්‍රමයෙන් මුදල් එවනකොට ඒ මුදල් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ඇතුල් වෙනවා විද්‍යුත් ක්‍රමයට. ඇතුල් වෙලා ඒක අපේ ආර්ථිකයට අපේ අපි කියන ෆයිනෑන්ෂල් සෙක්ටර් එකට මූල්‍ය අංශයට ඇතුල් වෙලා ඒක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායක වෙනවා. නමුත් අවිධිමත් ක්‍රමයට මුදල් එවනකොට එහෙම කිසිම අපේ බැංකු පද්ධතියට කිසිම ආකාරයකින් ඇතුළත් වෙන්නේ නැහැ. ඒක හරියට ලිඛිතව සඳහන් වීමක් නැහැ. ඇත්තම ලිඛිතව සඳහන් වීමක් නැහැ. ඒ නිසා ඇතන වෙන්නේ මොකද්ද මෙතන? මෙතන වෙන්නේ එහෙ යම් කිසි පුද්ගලයෙක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ඒ විදේශ මුදල් එකතු කරනවා. ඊට පස්සේ ඔහුගේ නියෝජිතයෙක් මෙහි තියෙන රුපියල් ගිණුම් වලට යම් කිසි රුපියල් ප්‍රමාණයක් දානවා. ඇත්තට මේක යම් කිසි ජාවාරමක් ඇත්තටම අපිට කියන්න පුළුවන් ජාවාරම් කරුවන් කියලා. ඉතින් අර විදේශ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. ඒවා යොදා ගන්න පුළුවන් විදී ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියට ලැබෙන්නේ නැහැ මේ මුදල්. ඒවා යොදා ගන්න පුළුවන් නොඑක් නොඑක් දේවල් වලට. එකක් තමයි ශ්‍රී ලංකාව තුල අයථා විදියට මුදල් හම්බ කරපු රුපියල් මුදල් රුපියල් හම්බ කරපු අය ඉන්නව නම් ඒවා විශුද්ධිකරණය සඳහා ඒවා විදේශ මුදල් වලට පරිවර්තනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා මත්ද්‍රව්‍ය වෙළඳාම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන්නනවා අනිවාර්යයෙන්ම රුපියල් වලින් ගෙවන්න හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගෙවන්න වෙන්නේ විදේශ මුදල් වලින්. නමුත් මත්ද්‍රව්‍ය විකුණලා මේ එකතු කරන්නේ රුපියල්. එතකොට ඒ මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන්න ඒ වගේ ජාවාරම් වලට මේ විදේශයන්හි සේවා නියුක්තිකයන්ගෙන් එකතු කරන ලද විදේශයන්හි තිබෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් එහා රීල සමහර විට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන අතර මේ මොහොතේ කිසිම අත්‍යවශ්‍යතාවයක් අවශ්‍යතාවයක් නැති බාණ්ඩ ආනයනය කරන්න උනත් මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්න ඕන ඔය උන්ඩියල් හවාලා වගේ ක්‍රම මගින් ශ්‍රී ලංකාවට මුදල් එවනවා කිව්වට අතර මේ විදේශ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නැහැ. දැන් අතර මේ උන්ඩියල් හවාලා ගත්තොත් එහම අපි ඒක දැන් ඊටාම ඒ කියන්නේ පැතිරලා තියෙනවා. දැන් අපිට අපිට දකින්න පුළුවන් ඔන්ලයින් ක්‍රම මගින් ඒ කියන්නේ මාර්ගගත ක්‍රම මගින් උත් උන්ඩියල් වලින් මුදල් එවන්න පුළුවන්. ඒවා ඉතාමතරව නොඑක් නොඑක් ඇප් අර ඇප්ලිකේෂන්ස් කියලා කියනවා අපි නොඑක් නොඑක් ඇප්ස් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ අත්‍තරම මේ භෞතික වශයෙන් විතරක් නෙමෙයි දැන් උන්ඩියලුත් මාර්ගගත ක්‍රමයටත් මේ ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඉතින් අත්‍තරම මට කියන්න ඕන මේ වෙලාවේ අපේ විදේශගත ශ්‍රමිකයන් මුදල් එවුවම සමහරවිට අවිධිමත් ක්‍රම පාවිච්චි කරලා යම් කිසි රුපියල් ප්‍රමාණයක් වැඩිපුර ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ මුදල් ශ්‍රී ලංකාවට එන්නේ නැහැ. ඒ මුදල් පාවිච්චි කරන්න බැහැ අපට ඔවුන්ගේම ආදරණීයන්ට අවශ්‍ය බෙහෙත් කින්වා ගන්න. එතකොට මේ ඉන්ධන වගේ දේවල් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිරිපිටි ඒ වගේ දේවල් ගෙන්නන්න අපිට මේ මුදල් පාවිච්චි කිරීමේ හැකියාව නැති වෙනවා කියන්න පුළුවන්.